අපි අද එතකොට කරන්න යන්නේ ඒකකයේ 2 14 වෙනි වීඩියෝ එක ජීවයේ රසායනික පදනම හා ශෛලීය පදනම යටතේ මම රසායනික පදනම කරලා ඉවරයි. ඔයගොල්ලෝ රසායනික පදනම ඉගෙනුම් පළ ටික ලියන්න. පේපර් එකටත් මම මේ පාඩම අවසානයේ එකක් පේපර් එකකුත් දාන්නම්. අද අපි කරන්නේ ශෛලීය පදනම. එතකොට ශෛල විද්‍යාව. ඇත්තටම ශෛලයේ පිළිබඳ දැනුම පුළුල් උනේ අන්වීක්ෂයක්. මෙතන අන්වීක්ෂයක්, ආලෝක අන්වීක්ෂයක් අපි විද්‍යාගාරේ භාවිතා කරන අන්වීක්ෂී සොයා ගැනීම, එතකොට නිපදවීම ඒක භාවිතා කිරීම අන්නේ වැඩි දියුණු වීමත් එක තමයි මේ ශෛල විද්‍යාව නැත්නම් ශෛලයේ පිළිබඳ දැනුම පුළුල් උනේ. ඒතර ඕගොල්ලෝ මේ සම්පත් පොත ගන්න සම්පත් පොතේ තියෙනවා 23 වෙනි පිටුව ශෛලයේ සහ ශෛලිය සංවිධානයේ පිළිබඳ දැනුම පුළුල් කර ගැනීම සඳහා අන්වීක්ෂවල දායකත්වය. ශෛල විද්‍යාවේ දියුණුව වඩාත්ම පදනම් වී ඇත්තේ අන්වීක්ෂ භාවිතය සමග අන්වීක්ෂ නිපදවීමත් සමග ශෛලයේ පිළිබඳ අධ්‍යයනය හා සොයා ගැනීම වැඩි දියුණු වීම. එතකොට එනම් අන්වීක්ෂය සොයා ගැනීම තමයි ප්‍රධානම හේතු වුණේ ශෛල විද්‍යාවේ දියුණුවට. එතකොට ඊළඟට තියෙනවා අපිට ආලෝක අන්වීක්ෂය. දැන් දෘශ්‍ය ආලෝකයේ භාවිතා කරලා අපි යම් කිසි නිදර්ශකයක් විශාල කරලා අධ්‍යයනය කරනව නම් අන්නේ අන්වීක්ෂයට අපි කියනවා ආලෝක අන්වීක්ෂය කියලා. ඒතර දෘශ්‍ය ආලෝකය කියලා කියන්නේ අපි දන්නවා විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අපි තියනවා මෙන්න මෙහෙම මේ තරංගායාමයේ ඉත අඩු ශක්තියෙන් ගොඩක් වැඩි තරංගායාමයේ අඩුයි ශක්තිය වැඩි. ඒ හරිය දැන් මෙතන දෙනවා කොස්මික් කිරණ, ගැමා කිරණ, එක්ස් කිරණ ඊළඟට පාර ජම්බුල යූවී කිරණ ඊට පස්සේ දෙනවා දෘශ්‍ය ආලෝකය. ඒවයි තරංගායාමයේ සාමාන්‍යයෙන් 40යි 400 සාමාන්‍යයෙන් මේ පැත්තෙන් ගත්තොත් දම් පාට, නිල් පාට, කොළ, කහ, තැඹිලි, රතු ඒ වගේ වර්ණ විපර්යාසී තියෙන. අපි දන්නවා විද්‍යුත් චුම්බක වර්ණාවලිය අපිට ප්‍රභාසංශේෂණේ පාඩමේ ඕනිනෝ. මෙන්න මේ ටිකට කියන්නේ අපි දෘශ්‍ය අපිට පේන ආලෝකය. දෘශ්‍ය ආලෝකය ඊළඟට තියෙනවා අපි දන්නෝ අදෝරක්ත, ඊට පස්සේ මයික්‍රෝවේව්, ටීවී, ඊළඟට රේඩියෝ තරංග, කෙටි තරංග, දිගු තරංග ඒ වගේ දෙනවා. මෙන්න මේ දෘශ්‍ය ආලෝකය. මේ දෘශ්‍ය ආලෝකය තමයි අපි මේ ආලෝක අන්වීක්ෂය සඳහා භාවිතා කරන්නේ. එතකොට මයික්‍රෝමීටර් 400යි 750 නැනෝමීටර් අතර පරාසය තරංගායාමයේ තියෙන ඒව තමයි අපි භාවිතා කරන්නේ. එතකොට තියෙනවා දෘශ්‍ය ආලෝකයේ නිදර්ශකය තුලින් ගමන් කළ පසු වීදුරු කාච තුලින් ගමන් කරා. එතකොට මේ දෘශ්‍ය ආලෝකයේ අපි ආලෝකය ගන්නවා. ආලෝකයේ මේ දර්පණය මගින් එකතු කරලා මෙතන තියෙනවා අනික් අන්වීක්ෂක කන්ඩෙන්සර් කාචයක් සමාන්තර ආලෝක කදම්බයක් ලෙස මෙතෙන්ට අපි ලබා ගන්නවා. මේ වේදිකාව මත අපි තියෙනවා නිදර්ශකය. වේදිකාව මත අපි තියෙනවා නිදර්ශකය. කදාව අපි නිදර්ශකයේ තියෙනවා. එතකොට ඒක තිබ්බහම ඒ නිදර්ශකයේ තුලින් වීදුරු කදාවක් අපි තියන්නේ මේ මෙන්න මෙතන තියෙන කාච ටිකට කියන්නේ අපි අවනිත කාච කියලා. අවනිත කාච. මෙතන තියෙන උපනිත කාච මම ආලෝක අන්වීක්ෂණය කියලා දෙන්නම් තව පස්සේ. එතකොට සරල අන්වීක්ෂය කියලා කියන්නේ දැන් එක කාචයක් භාවිතා කරලා අපි මොන නිදර්ශකයක් බලනවා නම් දැන් අපි හිතුවොත් මෙතන නිදර්ශකය අපි මොකක් හරි වේදිකාවක් මත තියලා තියෙනවා. මේ වේදිකාවක් මත නැත්නම් මොකක් හරි රන්ධනයක් මත නිදර්ශකයේ තියලා තියෙනවා. එතකොට මේ නිදර්ශකය හරහා යන කිරණ මේ කාචයේ වැදින මේ වර්තනය වෙනවා. වර්තනය වෙලා විශාල වෙලා අපේ ඇහැට වැටෙනවා. මෙන්න මේ වගේ එක කාචයක් භාවිතා කරලා අපි හිතුවොත් මේකේ කාචයේ විශාලනය 10 නම් ඔන්න අපිට මේ නිදර්ශකය අපි හිතුවොත් මොකක් හරි අපිට පියබේසින් හොඳට පේන්නේ නැති එකේ 10 ගුණයක් විශාල වෙනවා. එතකොට එක කාචයක් භාවිතා කරලා අපි මොනවා හරි දෘශ්‍ය ආලෝකයේ ප්‍රයෝගී කරගෙන මොනවා හරි දෙයක් අපි අධ්‍යයනය කරන්න භාවිතා වෙනවා නම් අපි ඒකට කියනවා සරල අන්වීක්ෂය කියලා. එතකොට මුලින්ම ඇන්ටන් වෑන් ලියුවන්හුක් කියන විද්‍යාඥයා මේ සරල අන්වීක්ෂය ප්‍රයෝගී කරගෙන බැක්ටීරියා වැනි සෛල සුද්ධ ජීවීන් සමහරවිට ශාක සෛල ඇතුළත තිබුණ න්‍යෂ්ටි අධ්‍යයනය කරපු බවට සඳහන් කරනවා. ඊට පස්සේ එතකොට ඔයගොල්ලෝ මේකේ තියෙනවා දෘශ්‍ය ආලෝකයේ නිදර්ශකය තුලින් ගමන් කළ පසු වීදුරු කාච තුලින් ගමන් කරයි. ආලෝකයේ එම මාර්ගය ඔස්සේ ගමන් කරන විට කාච මගින් වර්තනය කරන නිදර්ශකයේ විශාලනය කරන ලද ප්‍රතිබිම්බයක් ඇස වෙත යොමු කරයි. සල්ලතම අන්වීක්ෂය වන්නේ තනි විශාලක කාචයයි. එතකොට එක කාචයයි සල්ල අන්වීක්ෂය තියෙන්නේ. ඇන්ටන් වෑන් ලියුවන්හුක් මුලට මේක භාවිතා කරලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා සංයුක්ත ආලෝක අන්වීක්ෂය. කාච වර්ග දෙකක් තියෙනවා. ඇහැට බලන එකට අපි කියන්නේ උපනිත, මේක අවනිත. එතකොට පාසල් විද්‍යාගාරය තුළ
ඒවගේම වෛද්‍ය රසායනාගාරවල අපිට රෝග හඳුනා ගන්න භාවිතා කරන චිකිත්සක උපකරණ දැන් රුධිර සෛල අධ්‍යයනය කරලා බලනවා මොනවද විවිධ රෝග වර්ග සුදුරු දිරාණ මොනවද වැඩි මොනවද අඩු ඒ වගේ අපිට පුළුවන් අන්වීක්ෂය තුලින් අපිට මොනවද මේ තියෙන ආබාධ කියලා රෝග නිශ්චය කරන්න සුදු ජීවීන් අධ්‍යයනය කරන්න පුළුවන් බ්ලඩ් පිච් එකකින් ඒ වගේ මොනාදෙපදර කිව්වේ රෝග හඳුනා ගැනීම උපකරණයක් ලෙස චිකිත්සක උපකරණයක් ලෙස සුලභව සංයුක්ත අන්වීක්ෂය භාවිතා කරයි විභේදන බලය සහ විශාලණය යනු අන්වීක්ෂයක ඇති වැදගත් පරාමීතීන් දෙකකි දැන් අපි ඉස්සෙල් එකේ කිව්ව අපිට ඒකාචින් අපි 10 ගුණයක් විශාල කරා ඒ කියන්නේ ප්‍රතිබිම්බය වස්තුව වගේ කොච්චර ලොකු වෙලාද කියන එක එතකොට අන්වීක්ෂයක වැදගත් පරාමීති දෙක තමයි විශාලණය හා විභේදනය එතකොට මෙතන කියලා තියෙනවා විශාලණය යනු යම් වස්තුවක ප්‍රතිබිම්බයේ ප්‍රමාණය එම වස්තුවේ සත්‍ය ප්‍රමාණයට දක්වන අනුපාතයයි. ඒ කියන්නේ මේකෙන් අපි බැලුවාම අපිට මෙතනින් ඇහෙන් බලනෝ ඇහෙන් බලනකොට මේ නිදර්ශකයේ කොච්චර ලොක්කල පේනවද කියන එක තමයි විශාලණය. ඒ කියන්නේ 10 ගුණයක්ද? දැන් මෙතන අපි ගත්තොත් මේ අවනිත කාචයේ තියෙනවා මෙතන මේ මේවයි තියෙනවා විශාලන බලයක් මේක 10යි. අදි බල අඩු අව බල අවනිත. දැන් මෙතන තියෙන උපනිත කාචයේ තියෙනවා අපි හිතමුකෝ 15. එතකොට 150ක් විශාල කළා. එතකොට සාමාන්‍යයෙන් ආලෝක අන්වීක්ෂයේ උපරිම විශාලණය නිදර්ශකයේ සත්‍ය ප්‍රමාණයෙන් 10 ගුණයක් වේ. අපිට වැඩි දියුණු කරපු ආලෝක අන්වීක්ෂය තියෙන දෙනට උපරිම ගාන 10 ගුණයයි විශාලණය. උපරිම එක 1000යි. නමුත් අපේ විද්‍යාගාරයේ සාමාන්‍යයෙන් තියෙන්නේ 600යි. ඒ කියන්නේ උපරිම අධිබලවණිත තියෙන්නේ 40යි. මෙතන උපනිත තියෙන්නේ 15යි. එතකොට විද්‍යාගාරයේ ආලෝක අන්වීක්ෂයේ තියෙන්නේ අපිට පුළුවන් නිදර්ශකයක් 600 ගුණයක් විශාල කරලා බලන්න. ඊළඟට එහෙනම් දැන් මෙතන කිව්වා මොකද්ද මේ විශාලණය කියලා කියන්නේ විශාල යනු යම් වස්තුවක ප්‍රතිබිම්බී ප්‍රමාණය එම වස්තුවේ සත්‍ය ප්‍රමාණයට දක්වන අනුපාතයයි සාමාන්‍යයෙන් ආලෝක අන්වීක්ෂයේ උපරිම විශාලණය නිදර්ශකයේ සත්‍ය ප්‍රමාණයෙන් 10 ගුණයක් වේ එතකොට විද්‍යාගාර නම් 600යි විභේදන බලය යනු එකිනෙකම ඊට අනිත් පරාමිතිය මොකද්ද විභේදනය දැන් අපි දන්නවා මෙහෙම ලක්ෂ දෙකක් තියෙනවා දැන් මේක ලක්ෂ දෙකක් කියලා ඕගොල්ලෝ පේනවා මෙන්න මේ ලක්ෂ දෙකක් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් අඩුම කියන්නේ අවම අගය තමයි අපි මෙතන විභේදන බලයන් වින්නු ලක්ෂ දෙකක හඳුනාගත්තේ එම ලක්ෂ දෙක අතර තිබිය යුතු අවම දුර මෙන්න මේ දුර දැන් අපිට පුළුවන් එහෙම ඇසෙන් බලා ගන්න මිලිමීටර් 0.1 දක්වා පුළුවන් අපිට ඇහැට මේ දෙක අතර දුර මිලිමීටර් 0.1 වෙනකන් අඳුනා ගන්න පුළුවන් නැත්නම් අපි මිලිමීටර් එක කියන්නේ මයික්‍රෝමීටර් 100 දක්වා පුළුවන් එහෙනම් අපේ ඇසේ විභේදන බලය 0.1 මිලිමීටර් ඒතර ආලෝක අන්වීක්ෂයේ අඩු වෙනවා කියන මයික්‍රෝන 0.2 දක්වා වෙනවා මයික්‍රෝන 0.2 දක්වා වෙනවා විභේදන හැකියාව 500 ගුණයක හැකියාව 500 ගුණයකින් අඩු වෙනවා අගය මේ හැකියාව වැඩි වෙනවා අගය අඩු වෙනවා විභේදන හැකියාව වැඩි වෙන් කළ හඳුනා ගන්න පුළුවන් හැකියාව වැඩි එතන සෛල අතර දුර තියෙන ඉතාව අඩු වගයක් එතකොට එහෙනම් සෛල වෙන් කළ හඳුනා ගන්න පුළුවන් අපි එහෙන් බෑ සෛල වෙන් කළ හඳුනා ගන්න සෛල වෙන් කළ හඳුනා ගන්න පුළුවන් අපිට මේ ආලෝකන්වීක්ෂය එතකොට ආලෝකන්වීක්ෂයේ විද්‍යාගාරයේ තියෙන උපරිම විභේදන බලය 0.2 මයික්‍රෝමීටර් කියන්නේ එක ළඟ තියෙන ලක්ෂ දෙක වෙන් කර හඳුනා ගැනීමට ඇති හැකි අවම අගය ඇස සඳහා 0.1 මිලිමීටර් එතකොට ආලෝක අන්වීක්ෂය සඳහා 0.2 මයික්‍රෝමීටර් එතකොට අපිට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පුළුවන් මේක නැනෝමීටර් 0.2 දක්වා තවත් අඩු කරගන්න. ඒ කියන්නේ මෙයාගේ අඩු වෙනවයි කියලා කියන්නේ විභේදන හැකියාව වෙන් කළ හඳුනා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඊළඟට විභේදන බල යනු එකිනෙක වෙනු ලක්ෂ දෙකක් ලෙස හඳුනාගත හැකි එම ලක්ෂ දෙක අතර තිබිය යුතු අවම දුරයි ආලෝක අන්වීක්ෂයේ විභේදන බලය 0.2 මයික්‍රෝමීටර් වේ එය නිදර්ශකයෙන් පැහැදිලි බව පිළිබඳ මිනුමකි විභේදනයේ මත අන්වීක්ෂිත කොට දැන් විභේදනය අඩු වෙන්න තමයි අපිට විශාල කර කර මේ අගේ අඩු වෙන්න අපිට විශාල කර කර බලන්න පුළුවන් මේ එතකොට හොඳට විශාල කරන්න පුළුවන් එහෙනම් ආලෝක අන්වීක්ෂිත වැඩි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂිත මේ අගේ අඩු වෙනවා කියලා කියන්නේ විශාලණය කළ බලන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා ඊළඟට වස්තුව කදාමැති නිදර්ශකය තුළින් පිපෙන ආලෝකයේ පළමුව දැන් එතකොට මේ අන්වීක්ෂය වෙලා තියෙන්නේ දැන් මෙතන වේදිකා මත දැන් මේ අන්වීක්ෂය අපි ඇන්දොත් ඔයගොල්ලෝ පේනවා මේ වගේ කඳක් තියෙනවා මේ තියෙන්නේ කඳ එතකොට මේ කඳට සම්බන්ධ වෙලා තියෙනවා මෙහෙම අපි එකට කියනවා ප්‍රාචීරය කියලා නෝස් ප්‍රාචීරය. ප්‍රාචීරය තියෙනවා සිදුරු නෝස්. ওই සිදුරු වල සයි කරලා තියෙනවා කාච. අවලිත කාච තුනක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙතන මෙහෙම බාහුවක්. මේ තියෙන්නේ බාහුව. මේ බාහුව. මේ බාහුවට තියෙනවා මේ පාදයක්.
සම්බන්ධ කළා. මේ පාදයෙන් තමයි අන්වීක්ෂයේ යම් සමතල පෘෂ්ඨයක් මත රඳවන්නේ. මේ බාහුවට තමයි පාදය සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම බාහුවට සම්බන්ධ තියෙනවා මෙහෙම වේදිකාව. වේදිකාව ওই විදිහේනේ පාදය. මේක පාදය. මේ වේදිකාව මෙතනින් තියෙනවා දර්පණය. ඒකෙන් පුළුවන් මේ ආලෝකය මේක තුලින් මේක ඇතුළට ගන්න. අරගෙන එතකොට මේකෙන් මෙහාට යන්න පුළුවන්. එතකොට බොහෝ අන්වීක්ෂවල තියෙනවා මෙතන කන්ඩෙන්සර් කාචය. කන්ඩෙන්සර් කාචයක් තියෙනවා. සංගීකාර කාචය. ඒකෙන් මේව එක්කම කිරණ එකතු කරලා සමාන්තර ආලෝක දම්බයක් ලෙස මේ අවනිත හරහා යන්න පුළුවන්. අපි ඉස්සෙල්ල සාමාන්‍යයෙන් මේක ගන්නේ අවබල අවනිත. දැන් මෙතන 10 20 40 තියෙනවා නම් අපි මේක තමයි සාමාන්‍යයෙන් ඉස්සෙල්ල අපි නිදර්ශකයක් අධ්‍යයනය කරන්න ගන්නවා අවබල අවනිද. ඒකෙන් තමයි අන්වීක්ෂයේ ඉස්සෙල්ල අපි මොනවා හරි නිදර්ශකයක් හදන්න ගන්නෙ. ඊට පස්සේ මේ කඳට තමයි එහෙනම් මේ කාචික සයිව කරලා තියෙන්නේ. මේ කඳ උස් පහත් කරන්න පුළුවන් සීරු මාරු දෙකක් තියෙනවා. එකක් තමයි මේ වේගෙන් කඳ උස් පහත් වෙනවා. අනිත් එක හිමින් අපිට කියනවා පේන්නේ නැහැ. ඒක සියුම් සීරු මාරුව. මේක සාමාන්‍ය නැත්නම් දල සීරු මාරුව. මේක සියුම් සීරු මාරුව. ඊට පස්සේ උපනිත කඳවල තියෙන්නේ මෙතන. අපිට ඕන උපනිත කාචයක් මෙහෙම මාරු කරන්න පුළුවන්. මේකේ 15 තියෙන්නේ. මේ උපනිත, මේ අවනිත තුනක් තියෙනවා. මේ තියෙන කඳ, බාහුව, වේදිකාව, පාදය, මේ තියෙන දර්පණය. ඔන්න ඔය ටික තමයි කොටස් ටික. ඔයගොල්ලෝ අහන්න පුළුවන් එතකොට මේ කොටස් වල කාර්ය. මේ පාදය අන්වීක්ෂය රඳවන්න. වේදිකාව නිදර්ශකයේ තියන්න. මේ නිදර්ශකයේ රඳවන්න ක්ලිප් දෙකක් තියෙනවා. වේදිකාවේ මැද සිදුරක් තියෙනවා. මේ දර්පණයෙන් ආලෝක කිරණ නිදර්ශකයට යන්න. එතකොට මෙතන අවනිත කාච තුනක් තියෙනවා. කඳ තියෙනවා අවනිත කාච සහ උපනිත කාච රඳවන්න. එතකොට මේ කඳ ඉහළ පහළ කරන්න මේ සීරු මාරුවක් තියෙනවා. දල එකයි සියුම් එකයි. ඔය ටික තමයි කොටස් ටික. එතකොට සමහර ඒවායි මෙතන කන්ඩෙන්සර් කාචයක් තියෙනවා. මේ දර්පණයෙන් එකතු කරගන්න ආලෝකය සමාන්තර ආලෝක දම්බයක් ලෙස නිදර්ශකයට යවන්න පුළුවන්. ඒතර ඔයගොල්ලෝ තියෙනවා පාසල් විද්‍යාගාරයේ තියෙන මේ අන්වීක්ෂය මොනවද වස්තුව කදාමත ඇති නිදර්ශකය තුලින් පැමිණෙන ආලෝකයේ පළමුවම කෝ වෙන්නේ මෙන්න මේ අවනිතට මේ අවනිතට මගින් තමයි නිදර්ශකයේ කියන නිදර්ශකයේ තියෙන ඇත්තටම මේ අවනිතට ඉදිරියෙන් තමයි අපි නිදර්ශකයේ තියෙන්නේ. දැන් අවනිතට තමයි වස්තුව වෙන්නේ. ඒකේ ප්‍රතිබිම්බය උපනිතට මොකද්ද වෙන්නේ වස්තුවක් වෙනවා. ඒතර අවසාන ප්‍රතිබිම්බය උපනිතෙන් අපිට විශාල කරලා තියෙනවා. වස්තුව තුලින් පැමිණෙන වස්තුව තුලින් කියන්නේ මෙතනින් නිදර්ශකය තුලින් පැමිණෙන ආලෝකය පළමුව අවනිත කාචය හරහාත් මේ කාචය හරහාත් ඊට පස්සේ ගමන් කරන නිදර්ශකයේ විශාලිත ප්‍රතිබිම්බයක් මේ කාචයේ මගේ මේ ඇතුළේ ලබා දෙනවා. එතකොට ඊළඟට එම ප්‍රතිබිම්බය දෙවන කාචය කියන්නේ මේ උපනිත. ඒකෙම මොකෝ වෙන්නේ මේකේ ප්‍රතිබිම්බේ මේකට වස්තුවක් ලෙස ක්‍රියා කළා. අවසාන ප්‍රතිබිම්බේ අපි අධ්‍යයනය කරනවා. ඒ නිසා අන්වීෂයෙන් ලබා දෙන සමස්ත විශාලණය එක් එක් කාචයේ විශාලණයේ ඵලයේ ප්‍රතිඵලයක්. සමස්ත විශාලණය අපි ගත්තොත් මේක 10යි, මේක 20යි, 200යි. මේක අපි ගත්තොත් මේක 20යි, මේක 20යි, 400යි. එතකොට මේක අපි ගත්තොත් 40යි, මේක 20යි, 15යි, 15 සාමාන්‍යයෙන් තියෙන මෙතන 15, 40යි, 15යි, 600යි, 600යි. එතකොට මෙතන දාලා තියෙනවා අවනිත කාචයේ විශාලණය 40 තියෙනවා, 15 තියෙනවා, උපනිත කාචයේ 15යි. එතකොට අවනිතේ විශාලණය වැඩි කිරීම උපනිතේ විශාලණය සම්පූර්ණ විශාලණය. එතකොට 600 වාරයක් අපේ විද්‍යාගාරයේ තියෙනක අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට ඔන් ඔයි ආලෝක අන්වීක්ෂය. එතකොට ඕගොල්ලෝ මේ කොටස් භාවිතා කරන්න හැටි ඊළඟට ඒ භාවිතා කළ ඕගොල්ලෝ නිදර්ශකයක් අඳින්නේ කොහොමද? ඒක එතකොට ඒ නිදර්ශකය අඳිනකොට විශාලණය සඳහන් කරන්නේ කොහොමද? ඒක ඕගොල්ලෝගේ ප්‍රායෝගික පරීක්ෂණවලදී ප්‍රකාශ කරනවා. එතකොට දැන් ආලෝකන්වීක්ෂයට වඩා මොකද්ද වෙලා තියෙන්නේ අපිට? ඊට වැඩිය නිදර්ශක අධ්‍යයනය කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනන්වීක්ෂය භාවිතාවෙන්. එතකොට ඉලෙක්ට්‍රෝනන්වීක්ෂයේදී දෘශ්‍ය ආලෝකය නෙමෙයි ඉලෙක්ට්‍රෝන කදම්බය කියන ඉලෙක්ට්‍රෝන ධාරාවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මොනවා හරි පරමාණු වලින් නිකුත් කරන ඉලෙක්ට්‍රෝන ධාරාවක් තියෙන්නේ. එතෙන්දී ඒ අන්වීක්ෂයේ තියෙන්නේ රික්තකයක් ඇතුලේ. එහෙම රික්තකයක් ඇතුලේ තියෙන්නේ. ওই වගේ රික්තකයක් ඇතුලේ තියෙන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ දෙකක් ඔයගොල්ලන්ට හඳුන්වා දීලා තියෙනවා. එකක් තමයි නිදර්ශකය හරහා ඉලෙක්ට්‍රෝන කදම්බය ගමන් කරනවා. ඉලෙක්ට්‍රෝන කදම්බය මේ නිදර්ශකය හරහා ගමන් කරනවා. එතකොට ඒකට කියනවා අපි සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. අනිත් එක නිදර්ශකයේ මත වැදිලා කිරණ පරාවර්තනය වෙනවා. මෙහෙම පරාවර්තනය වෙනවා. ඒකට කියනවා අපි පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය.
සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. එතකොට මේ දෙකේ වෙනස මොකද්ද? සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ මෙතන තියෙන නිදර්ශකය හරහා මේ යන්නේ ඉලෙක්ට්‍රෝන කදම්බයක් යන්නේ ඉලෙක්ට්‍රෝන කදම්බයක් යන්නේ. එතකොට මෙතන යම් කිසි මොනවා හරි ටර්න්ස්ටන් වගේ ඒ වගේ ලෝහයක ඒවයි නිකුත් වෙන පරමාණු නිකුත් වෙන ඉලෙක්ට්‍රෝන කදම්බයක් තමයි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ. එතකොට වීදුරු කාච නෙවෙයි මේකේ තියෙන්නේ විද්‍යුත් චුම්බක කාච තමයි තියෙන්නේ. උපනිත අවනිත කාච තියෙන්නේ විද්‍යුත් චුම්බක කාච තියෙන්නේ. එතකොට මෙතෙන්දි මේක හරහා දැන් කිරණ ගිහිල්ලා මේ නිදර්ශකය හරහා ගිහිල්ලා මොකද කරන්නේ දැන් ප්‍රක්ෂේපණ කාචයක් තියෙනවා එක රාසි කරගන්න මෙන්න මේ වගේ ප්‍රතිදීප්ත තිරයක් මත මේ කිරණ වදිනවා ওই කිරණ වදිනවා දැන් මේ නිදර්ශකයට හරි දැන් අපි හිතුවොත් න්‍යස්තිය තිබුණා නම් න්‍යස්තියේ කොහොම ওই වගේ ඩොට් කළු සුදු වර්ණයෙන් වර්ණවත් නෙමෙයි කළු සුදු තියෙන්නේ බ්ලැක් ඇන් වයිට් මේ වගේ මේ ඡාය රූප පටලයක් මත මේ වගේ ප්‍රතිබිම්බයක් ඇති වෙනවා එතකොට එතෙන්දී එතකොට මොකෝ ඒක නිසා දැන් මේක අපිට පියවිසින් බලා ගන්න බෑ පියවිසින් බලා ගන්න බෑ අපි මේක බලා ගන්න වෙන්නේ ඡාය රූප පටලයක් මත තමයි බලා ගන්න. මෙතෙන්දි මොකෝ වෙන්නේ මෙතන වෙදලා පරාවර්තනය වෙලා මොකක් හරි වර්ධකයක් මගින් එකතු කරලා ටීවී තිරයක් මත තමයි අපි ඒක ලකුණු වෙන්නේ. එතකොට එහෙනම් අපිට පුළුවන් මං ඊළඟ පාඩමෙන් කරන්න තව චුට්ටක් විස්තර කරලා මේ දෙක අතර වෙනස මොකක්ද කියලා.